ආයුබෝවන්. ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනය කරමින් අද අපි ඔබට ගෙන එන්නේ ඕනෑම දෙයක් ලබා ගන්න මේක පුරුදු කරන්න විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව කියවෙන වීඩියෝ මාලාවක එක් වැඩසටහනක් සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් ඔබගේ ජීවිතයට යම් පුහුණුවක් ලබා ගනිමින් ඔබගේ ජීවිතය දිනන තැනට යොමු කරන්නට එහෙම නැත්නම් විශ්වයේ තියෙන ආකර්ෂණ නීතිය ඇසුරෙන් ඔබගේ ජයග්‍රහණයන් පෙළ ගස්වා ගන්නට බලා සිටින ඔබ වෙනුවෙනුයි මේ වැඩසටහන් මාලාව ගෙන එන්නේ. ඉතින් හිතන පතන ඕනෑම දෙයක් එහෙම නැත්නම් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ළඟා කරගන්නේ කොහොමද? ඔබගේ හිතට එන දේවල් බොහොමයක් ඇති. ඔබට ළඟා කරගන්නට අරමුණු වන දේවල් බොහොමයක් ඇති. මේ දේවල් කොහොමද ඔබ ළඟා කරවා ගන්නෙ? ඉතින් ඔබට තියෙන ප්‍රධාන ගැටලුවක් බවට එය පත් වෙනවා. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ඔබ අහලා ඇති. ආකර්ෂණ නීතිය. ඉතින් මෙන්න මේ නීතිය හදාරන කෙනෙකුට පුළුවන් ජීවිතයට අවශ්‍ය අපිට ඕනි ඕනෑම දෙයක් ඉතාම පහසුවෙන් ජීවිතයට ළඟා කරවා ගන්නට ආකර්ෂණය කරවා ගන්නට ඔන්න මේ නීතියේ තියෙන අපූර්වතභාවය. එහෙම නැත්නම් මේ නීතියේ තියෙන ඒ නීතියේ පෙළ ගැස්ම තුළ අපිට ලබන්නට පුළුවන් තැන සාර්ථකත්වය. ඉතින් මෙහෙම කියනකොට ඒ කොහොමද කියන කාරණය ඔබට යටිහිතට මේ පැන නැගෙවි. එහෙනම් ඒ කරන්නට ඕනි අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට අපේ තියෙන යටිහිතට නිවැරදි පණිවිඩය යැවීම තුළ අපිට ඒ දේ ළඟා කරගන්නට එහෙම නැත්නම් achieve කරන්නට ඔන්න හැකියාව තියෙනවා මේ ආකර්ෂණ නීතිය යටතේ. ඉතින් එහෙනම් සහෝදරයනි ඔබට ආරාධනය කර සිටිනවා මගේ මිත්‍රයා මේ වැඩසටහන් මාලාවත් එක්ක එකතු වෙලා ඔබට ඒ උකහා ගන්නට පුළුවන් ඔබට ඒ ජය ගන්නට පුළුවන් මාවතේ පියමනින්නට. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල ඉතා වැදගත් රීතියක් පවතිනවා. දැන් නීතියේ රීතිය ඔන්න ඒක නොමැතිව ඔබට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කෙලස්සකවත් පාවිච්චි කරන්නට බැහැ. එහෙනම් මොකද්ද මේ තරම් වැදගත් කාරණේ කියලා ඔබ හිතනවා ඇති. ඔව් මේ තුළ සුවිශේෂී වූ කාරණාවක් තියෙනවා. අපි හැමෝම ජීවිත කාලයට නරක අත්දැකීම් පැමිණෙනවා. අපේ ජීවන ගමනේදී අපිට හොඳ අත්දැකීම් විතරක් නෙමෙයි හම්බ වෙන්නේ නේද? එහෙනම් අපිට ඒ වගේම නරක අත්දැකීමුත් අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඔබට හිතෙනවා ඇති මම මොන වරදක් කළාටද මට මේ දේ වුණේ කියලා ඔබට හිතෙනවා ඇති. එහෙම හිතන අවස්ථාවන් පැමිණෙන වාර ගණන් බොහොමයක් වැඩි. අපේ චිත්ත සංඛ්‍යාත ඒත් එක්කම මානසික හැඟීම් ගැන හිතනකොට ඒවා හැම වෙලේම ඉහළම විශිෂ්ටම තත්වයක රඳවා තියාගන්න පමණක් අපිට හැකියාවක් නැහැ. ඒවා ඉහළ පහළ යනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් ඔබට ඔබේ ජීවිතයේ ආකල්ප ඇටිටියුඩ් නිවැරදි විදිහට රඳවාගෙන තබාගෙන සිටිනවා නම් මොන කාලයක් මොන විදිහක මොන ප්‍රශ්නයක් ඔබට පැන නැගුණත් ඔබට සුවිශේෂී වූ පුද්ගලයෙකු ලෙස ඒවට අභියෝග කළ හැකි. ඉතින් ඒවට මුහුණ දෙන්නට ඔබට සුවිශේෂී වූ හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ ප්‍රශ්නය අවශ්‍ය ලෙසට ඔබට හරවා ගන්නට ඔබට වාසිදායක පැත්තට ඒක හරවා ගන්නට ඔබට හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි බැලුවොත් එහෙම තමාට නැති දෙයට හූල්ලන මිනිස්සු නම් ඕනි තරන්නේ නේද? ඉතින් තමාට නැති දෙයට හූල්ලලා ඉලක්ක කරලා අයකු දෙස අපි බලමු. ඒ පුද්ගලයාට ලැබි නැති දේ වෙනුවට ලැබි ඇති දේ සටහන් කළ ඔහුට ඒ ලැබුණු දේවල් වලට ස්තුති කරන අයුරු ඉගෙන ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ දෙයින් ඔහුගේ ගැටලුවේ අඩකට වැඩි ප්‍රමාණයක්ම විසඳී අවසන් වෙනවා.
ඒ කියන්නේ තමා නැති දෙයට හූල්ලනවා වෙනුවට තමා ඇචීව් කරගත්ත තමා ළඟා කරගත්ත දෙයට ස්තුතිවන්ත වෙන්න පටන් ගත්ත විටදී ඒ තමා ලබන ඒ විශිෂ්ටත්වයට එහෙම නැත්තම් ඒ ස්තුති කිරීම හරහා ඉදිරියේදී එන්න තියෙන ප්‍රශ්න වලට එහෙම නැත්තම් ඉදිරියේ අරමුණට ළඟා වෙන්නට ලැබෙන අවස්ථාවන් ඔහුට නිරන්තරයෙන් මුණ ගැසෙනවා. ඉතින් ඒ නිසා මේ විශ්වය තුල තියෙන මේ ආකර්ෂණීය නීතිය ගැන අපි හොඳින්ම හදාarලා එහෙම නැත්තම් ඒ ගැන හොඳින්ම දැනගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා අපිට මේ කරන්නට පුළුවන් දේ මේ තුල බොහොමයක් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඉතාම බලගත්ු නීතියක් බවට මේ ඇට්‍රැක්ෂන් ලෝ ආකර්ෂණීය නීතිය පත් වෙන නිසා මේ ගැන සුවිශේෂී වූ පැතිකඩක් ගැන අපි දැන් අවධානය යොමු කරමු. ඕනෑම දෙයක් ලබා ගන්න මේක පුරුදු කරන්න කියන වැඩසටහන් මාලාවේ අවසාන එපිසෝඩ් එකත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. කියන්නේ 13 වෙනි එපිසෝඩ් එක. ඉතින් 13 වෙනි එපිසෝඩ් එකේදී අපි හොඳ අවසානයක් ගන්නට බලාපොරොත්තු වෙනවා මේ අපි කතා කරපු සියලුම සාකච්ඡාවන් සමග. මොන දේ වුණත් මම ශක්තිමත්. I am strong. මොන දේ වුණත් මම ශක්තිමත් කියන දේ. ඔබ ශක්තිමත් මානසිකත්වය හැම විටම ගොඩනගා ගන්න. ඔබගේ ඒ strong මනස වැටෙන්න දෙන්නට එපා කිසිම විටකදී. මොන දේ වුණත් මට වෙන්නේ හොඳට. මොන දේ ඒ ආකාරයෙන් වුණත් මට වෙන්නේ දේ මගේ හොඳටයි කියන දේ ඔබ තදින්ම මනසට ඇතුල් කරවා ගන්න. ඉතින් ඒත් එක්කම ඔබ කෘතවේදී වීම කියන කාර්ය අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වීම කියන කාර්ය පුරුදු පුහුණු කරන්න. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල පවතින රහස මෙන්න මේ දේ. ඉතින් ඒ රහස නිවැරදි තැනට මතක් කරවා ගන්න, නිවැරදි තැනට යොදවා ගන්න. ඔබ සම්මුඛ පරීක්ෂණයට යනවා කියලා හිතන්නකෝ. යම්කිසි ඉන්ටර්විව් එකකට යනවා. ඔබ ස්තුතිවන්ත වෙන්න මේ අවස්ථාවේදී. ඔබ සමත් අයෙකු ලෙස එයට ස්තුතිවන්ත වෙලා බලන්න. ඒත් එක්කම ඊට යාමට මඟ පෙන්වූ කෙනාට ඔබට ඉන්ටර්විව් එකට යන්නට මඟ පෙන්වන යම්කිසි කෙනෙක් අන්න එයාටත් ස්තුතිවන්ත වෙන්න. ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න. කලින්ම එවිට ඔබේ ඕරාව සකස් වෙලා ඉවරයි. අවසානයේදී ඔබ දකින දේ පවා සම්මුඛ පරීක්ෂණේ කරන අය ඔබට ඒ දේ ළඟා කරවන තැනට ඔවුන්පත් වෙනවා. ඔවුන්ට දැනෙන්නට ගන්නවා මේ தත්ත්වය. ජීවිතයේ කාලය වෙන් කරගන්න. ඔබ ඔබටම ආදරය කරන කාලය වෙන් කරගන්න. ඒ තුල ඔබට ආකර්ෂණ නීතිය නිසි ප්‍රයෝජනයන් ගන්නට පුළුවන්. ඉතින් එහෙනම් මගේ මිත්‍රයා ඔබ ආකර්ෂණ නීතිය නිවැරදිව පාවිච්චි කරලා ඔබේ ජීවිතය තව තවත් සාර්ථක කරගෙන ජයග්‍රහී පියවරකට යන්නට ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන් මාලාවම මින් නිමාවටපත් වෙනවා. තවත් අලුත් වැඩසටහන් මාලාවකින් හමු වෙමු. ඔබට ජයග්‍රහී හෙට දින. ආයුබෝවන්.